හරි අපි බලමු ප්‍රශ්නෙට පිළිතුරු හොයන්නේ කොහොමද කියලා. ටොපියක මිල රුපියල් 4කි. බිස්කට් එකක මිල රුපියල් 5කි. එක් බෑගයක මේ දෙවර්ගයෙන්ම 15ක් ඇත. එහි වටිනාකම රුපියල් 68කි. දැන් අපෙන් අහනවා මෙහි ඇති බිස්කට් ගණන කීයද? මෙහි ඇති ටොපිවල වටිනාකම කීයද? පොතේ මේක උත්තර තුන දීලා තිබුණොත් උත්තරාදේශ කරලා අපිට හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ කෙලින්ම පිළිතුර හොයාගන්නත් පුළුවන්. අපි බලමු පිළිතුර හොයාගන්නේ කොහොමද කියලා. ටොපියක මිල රුපියල් 4යි. බිස්කට් එකක මිල රුපියල් 5යි. ඔක්කොම තියෙන්නේ 15යි. ඒ ඔක්කොගෙම වටිනාකම 68යි. එහෙනම් අපි දන්නවා මෙතන ඔක්කොම කීයක් තියනවද කියලා බලනවා. ඔක්කොම 15ක් තියෙනවානේ. අපි මෙහෙම මාක් කරගන්නවා. 1 2 3 4 5 6 7 8 9 10 11 මෙතනින් මම ඉතුරු ටික දානවා 12 13 14 15 ඔන්න ඔක්කොම තියෙන 15 අපි ඇඳගත්තා මෙතන ඔක්කොම 15ක් පේනවා දැන් අපිට කියනවා ටොපියක මිල රුපියල් 4යි බිස්කට් එකක මිල රුපියල් 5යි ඒ ළඟට අපි කරන්නේ අපි බලනවා මෙතනින් අඩුම වටිනාකමක් තියෙන්නේ මොනවද කියලා. අඩුම වටිනාකමක් තියෙන්නේ මෙතන තියෙනවා 5 මෙතන තියෙනවා 4. අඩුම වටිනාකමක් තියෙන්නේ 4. එහෙනම් අපි මේ හැම එකටම 4 ගානේ දාගෙන යනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15 යන හතර ගානේ 15ක් ආවා. අපි හිතනවා මෙතන අඩුම වටිනාකමක් තියෙන ටොපි 15ක් තිබ්බා කියලා. දැන් අපි බලනවා මේ ටිකේ වටිනාකම කීයද කියලා බලමු. 4 8 12 16 20 24 28 32 36 40 44 48 52 56 60 පුතේ ඔක්කොම වටිනාකම 68ක් වෙනවා. දැන් මෙතන තියෙනවා වටිනාකම අපිට ආව එකතු කරාම 4 එවුවම දැම්මොත් 60ක්. දැන් අපි බලනවා මෙතන තියෙන 68ෙන් 60ක් අඩු කරාම තව අඩුයි අපිට 8ක්. එහෙනම් මේ අනිත් එකක් රුපියල් 5යි. 4ට තව එකක් එකතු වුණොත් තමයි 5ක් වෙන්නේ. එහෙනම් අපි මේ ඉතුරු වටට එකේව කීයක් දානවද? 8ක් දානවා. එහෙනම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. දැන් එහෙනම් මේ 8ෙම තියෙන්නේ 4 ගානේ නෙමෙයි කීය ගානේද? 5 ගානේ. එහෙනම් අපි මේ ටිකම කළා. මෙතෙ මේ 8ටම අපි දා ගන්නවා 5 ගානේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. දැන් එහෙනම් බලමු බිස්කට් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ටොපි කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. 7ක් එනවනේ. හරි. දැන් බලමු මේ ටික ඔක්කොම එකතු කරාම අපිට එන්න ඕනේ 68ක්. අපි බලමු 68ක් එනවද කියලා. 5යි 10යි 15යි 20යි 25යි 30යි 35යි 40යි. එහෙනම් අපිට ආවා බිස්කට් ටිකේ වටිනාකම 40ක්. මේ ටික බලමු. 4යි 8යි 12යි 16යි 20යි 24යි 28යි. මෙතන තියෙනවා 28ක්. මෙතන තියෙනවා 40ක්. 40යි 28යි එකතු වුණාම අපිට එනවා 68. මෙතන තියෙනවා ඔක්කොම 15ක්. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙතන තියෙන බිස්කට් ගාන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. බිස්කට් 8යි. මෙතන තියෙන ටොපි ගාන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ටොපි 7යි. බිස්කට් 8යි. දැන් අපි බලමු උත්තර දීලා තිබුණොත් අපි කොහොමද මේකට පිළිතුර හොයන්නේ කියලා උත්තර ආදේශ කරලා. දැන් අපි බලමු මෙහි ඇති බිස්කට් ගණන කීයද කියලා අපිට දීලා තියෙනවා බිස්කට් 7යි බිස්කට් 8යි බිස්කට් 10යි. මෙතන දීලා තියෙනවා බිස්කට් එකක මිල රුපියල් 5යි. අපි බලමු බිස්කට් එකක් රුපියල් 5යි නම් 7ක් ගත්තොත් කීයද? 5/7. 5යි 10යි 15යි 20යි 25යි 30යි 35යි. මෙතන එන්න ඕනේ 35ක්. හරි. බිස්කට් 7ට 35ක් ආවා. එතකොට මෙතන ඔක්කොම වටිනාකම 68යි. අපි එහෙනම් 68ෙන් 35ක් අඩු කරලා බලනවා.
අටෙන් පහක් අඩු කරාම තුනයි, හයෙන් තුනක් අඩු කරාම තුනයි, 33යි. පුතේ හතර ගානේ දීපුවාම අපිට 33ක් හදන්න බෑ, 32 තමයි එන්නේ. එහෙනම් මේ උත්තරේ වැරදි. අපි යනවා දෙවෙනි එකට. මෙන්න තියෙනවා අටක්, බිස්කට් අටයි, එක බිස්කට් එකක් රුපියල් 5යි. එහෙනම් 8 5ක් රුපියල් 40යි. අපි මෙතන දාගන්නවා 40, බිස්කට් වලට 40යි. ඔක්කොම තියෙන්නේ 68ක්. එහෙනම් අපි 68ෙන් 40ක් අඩු කරලා බලනවා. 68ෙන් 40ක් අඩු කරනවා. මෙතන 8යි, මෙතන 2යි, 28යි. 28 අපිට දෙන්න පුළුවන් 4 වගේනේ. 4, 8, 12, 16, 20, 24, 28. එහෙනම් ඔන්න මෙතන 4 වගේ 7ක් එනවා. මේෙන් 8යි 7යි එකතු කරාම 15ක් එනවා. එහෙනම් මෙතන තිබිලා තියෙන්නේ කීයද බිස්කට්? 8යි. හරි. අපි බලමු මේකත්. බිස්කට් එකක් රුපියල් 5යි. බිස්කට් 10ක් තියෙනවලු. එතකොට රුපියල් 50ක් එනවා. නේ, රුපියල් 50ක් එනවා. ඔක්කොම තියෙන්නේ 68යි. 68ෙන් 50ක් අඩු කරාම තව 18ක් ඉතුරු වෙනවා. ඒක අපිට 4 වගේ දෙන්න බෑ. මේ 4, 8, 12, 16, 4යි එන්නේ. එතකොට මෙතන 10ට 5ක් එකතු වුනහම 15 හැදෙන්නෙත් නැහැ. එහෙනම් අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ 2. මොන මං ඒ කෙන විදිහ තව පාරක් කියලා දෙනවා. අපි මේ උත්තරේ ගන්නවා මෙතන. බිස්කට් 8ක් තියනවලු. එක බිස්කට් එකක මිල රුපියල් 5යි. එහෙනම් අපි බලමු මෙතන බිස්කට් 8යි නම් 8 වරක් 5 රුපියල් 40ක් එනවා. හරි. දැන් මෙතන තියෙන්නේ ඔක්කොම වටිනාකම 68යිනේ. එහෙනම් අපිට 68 හැදෙන්න ඕනේ. 68ෙන් 40ක් අඩු වුණාම තව කීයක් තියෙන්න ඕනද ටොපිවල මිල? එහෙම නැත්නම් මේ දෙක අතර වෙනස 68යි 28ක් වෙනවන්නේ නේ. ඒ 28 අපි මෙතන දාගන්නවා. දැන් මෙතන ඔක්කොම තියෙන්න ඕනේ කීයක්ද? මේ තියෙන 15ක් නේ. 15ක් තියෙන්න ඕනේ. එහෙනම් අපි බලමු මේ 8යි. තව 7ක් එන්න එපා. බලමු 7ක් එනවද කියලා. 4, 8, 12, 16, 20, 24, 28. හරි. අපිට මෙතන 7ක් එනවනේ. දැන් මෙන්න 8යි 7යි එකතු කරාම 15 ආවා. මෙතන එකතු කරාම 8යි, 4යි, 2යි, 6යි, 68 ආවා. එහෙනම් මෙන්න මිල 68ක් ආවා. මෙන්න ඔක්කොම ගාන 15ක් ආවා. එහෙනම් මෙතන තිබිලා තියෙන්නේ බිස්කට් 8යි, ටොපි 7යි කියලා අපිට පිළිතුරු එනවා.